පූර්වභාගම වල ඇති කර ගැනීමට අනිච්ච දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය හරියාකාරව විග්‍රහ කරගත යුතුයි. අන්න ඒ පිළිබඳව අනිච්ච කියන වචනේ පිළිබඳව විග්‍රහයක් අපි පළමු අවස්ථාවේ සිද්ධ කළා. ඒසා දැනගන්නට තවදුරටත් ඒ අනිච්චයි කියන වචනේ හොඳින් විග්‍රහ කරලා තේරුම් ගන්නට. ඉච්ඡකේනේ ඒසා අනිච්චයි කියන අර්ථයක් අපි පෙන්නුවා. ඉතිර නැති නිසා දුකක් වෙන්නේ කොහොමද කියලා විග්‍රහ කළා. යමක් ඉතිර නැත්නම් ඒ ඉතිර නැතිදී අපිට දුක දෙන්නේ කොහොමද? අපි ඒ ඉතිර නැති විපරිණාමයටපත් වෙන දේවල් ක්‍රියායි මනාපයි යහපතයි කියලා මට ඕන හැටියට පවත්වා ගන්න ඕනේ. මා කැමතිසේ පවත්වා ගන්න ඕනේ කියලා අදහසක් ගත්තනම් කවදාවත් ඒ සිද්ධ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ විපරිණාමයටපත් වීම වළක්වන්න බැරි නිසා ඒ කියන්නා වූ විරක්ෂීමට භාජන වෙනකොට අපේ බලාපොරොත්තු කල වෙනවා. අපේ බලාපොරොත්තු බඳ වෙනවා නම් ඉච්ඡා භංග වෙනකොට අපිට දුකක් කරදරයක් ශෝකයක් සංවේගයක් උපදිනවා. මෙන්න මෙබඳු වන්නා වූ කැමැතිසේ පවත් ගන්න පුළුවන් කිසිම දෙයක් ලෝකේ නැහැයි කියලා අපි පළමුවම තේරුම් අරගන්න ඕනේ. මොනවද එහෙනම් ලෝකේ තයිති වෙනවා අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ඇස කැමැතිසේනේ, රූපේ කැමැතිසේනේ, චක්කු විඥානයේ කැමැතිසේනේ, කන කැමැතිසේනේ, ශබ්දේ කැමැතිසේනේ, චක්කු සෝත විඥානයේ කැමැතිසේනේ, නාසයේ කැමැතිසේනේ, ගන්ධේ කැමැතිසේනේ, ගාන විඥානයේ කැමැතිසේනේ, දිව කැමැතිසේනේ, රසේ කැමැතිසේනේ, යෝගා විඥානයේ කැමැතිසේනේ, කය කැමැතිසේනේ, හොට්ටබ්බේ කැමැතිසේනේ, කාය විඥානයේ කැමැතිසේනේ, මන කැමැතිසේනේ, ධර්මයෝ කැමැතිසේනේ, මනෝ විඥාන කැමැතිසේනේ. එහෙනම් ඒ නිසා හටගන්න යම් සංස්පර්ශයක් ඇතනම් කැමැතිසේනේ, ඒ සංස්පර්ශයන්ගෙන් හටගන්න වේදනාවක් ඇතනම් ඒවත් කැමැතිසේනේ. එහෙනම් අපි කැමැත්ත මොකද්ද? ලෝකයේ පිළිබඳව ඇස කන දිවනාසී ශාරීරිය මනසින ඉන්ද්‍රියන්ගෙන් යම්කිසි ස්පර්ශයක් ලබාගෙන ඒ සංස්පර්ශයෙන් නිසි ලබන්නා වූ ආස්වාදයක් ඇතනම් ඒ ආස්වාදයේ විඳීමයි. ඒ ආස්වාදයේ බාධා පැමිණෙනකොට තමයි අපිට වේදනාවක් ඇති වෙන්නේ, දුකක් ඇති වෙන්නේ. මෙන්න මේකයි ස්වභාවය. එහෙනම් දුකක් ඇති නොවි, වේදනාවක් ඇති නොවි අපි ප්‍රියාකාරයෙන් මනාපාකාරයෙන් යමක් අවස්ථාගෙන යනවා කියලා බලාපොරොත්තු වෙනවා නම් මේක මුලා බලාපොරොත්තුවක්, අවිද්‍යාවේ බලාපොරොත්තුවක්. සත්‍යයක් නෙමෙයි, කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැමදේම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේකෙන් තමා කැමැතිසේ ලෝකේ පවත්වන්න. එහෙනම් කැමැතිසේ පවත්වන්න බැරි නිසා තමයි මේ දුක හටගන්නේ කියලා මනාලෝණින් තේරුම් අරගන්න ඕනේ. ඉතිර නැතිදී දුක වෙන්නේ ඔය විදිහටයි. පටිසම්භියා මග්ගප්‍රකරණේ නැමැති අභිධර්ම ග්‍රන්ථයේහි පෙන්නනවා අනිච්ඡං කයක් තේන කියලා වචනය. කුමක් නිසාද අනිච්චයි කියන්නේ? ක්ෂයාර්ථයෙන් අනිච්චයි කියනවා. අනිච්ඡං කයක් තේන, දුක්ඛං බයක් තේන, අනත්තං අසාරක් කට්ඨේ නන්ති. මේ ආකාරයෙන් පෙන්නනවා කුමක් නිසාද? ක්ෂය වෙන නිසා අනිච්චයි කියනවා, බය නිසා දුකයි කියනවා, අසාර නිසා අනත්තයි කියනවා. දැන් මේක හොඳට විග්‍රහ කරලාම තේරුම් ගන්න. මොකද හේතුව පූර්ව භාග නුවණ පහළ වුණේ නැත්නම් ඉන් එහා භාවනාවක් සාර්ථක ප්‍රතිඵල දෙන්නේ නැති නිසා එහෙනම් අපි වැඩිපුරම උත්සාහ කරන්න ඕනේ පූර්ව භාග නුවණ සැකෑර හරියාකාරවම මතු කර ගන්න. මෙන්න මේක අපි දැනගත යුතු ප්‍රධානම කාරණේ. එහෙනම් දැන් මෙතින් දකින්න ඕනේ ක්ෂයාර්ථයෙන් අනිච්චයි කියනවා කිව්වහම ක්ෂය මොකද්ද? ලෝක සම්මතියක් තියෙනවා ක්ෂය කියනවා, ගෙවෙනවා වෙනසෙනවට. ගෙවිලා වෙනසිලා යනවට කියනවා ක්ෂය වෙනවා. දැන් මෙතින් දැනගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. මේ ත්‍රිලක්ෂණේ ප්‍රඥාවට ගෝචර වෙන ධහම. ප්‍රඥාව තුළින් අවබෝධ කරගත යුතු දෙයක්. යම් කිසි දෙයක් වැහැරිලා යනවා වෙනසිලා යනවා කියන එක අපි දකිනකොට ඒ ප්‍රඥාවෙන්මද දකින්නේ? වැහැරෙනවා වෙනසෙනවා දකින්නේ කොහෙන්ද? හිතෙන් දකින්නවා කිව්වට හිත තුළ වැඩ කරන ක්‍රියාත්මකෙන චෛතසික තුළින් තමයි ඒ ක්‍රියාවන් සිද්ධ වෙන්නේ. එන වේදනා චෛතසිකයයි සංඥා චෛතසිකය කියන චෛතසික දෙකක් ප්‍රධාන වෙලා. දැකපු දේ දැනගන්නවා, වේදනා චෛතසිකයට දැනෙනවා. සංඥා චෛතසික වලින් හඳුනා ගන්නවා. එන වැහැරෙන බව දැනෙනවා, හැඳිනෙනවා. මැරෙන බව දැනෙනවා, හැඳිනෙනවා. මේකට නම් නුවණක් ඕනේ නැහැ. ඕන කෙනෙක්ගෙන් අහුවාම මේ ටික දන්නවා. බුදුහාම ඇතුළු කරන කෙනෙක් බෞද්ධයෙක්ගෙන් ඇහුවත් අබෞද්ධ කියන කෙනෙක්ගෙන් ඇහුවත් හටගත්ත දෙයක් මිනිසෙක් උපන්නා වැහැරිලා යනවා මැරෙනවා ඔයා දැකලා තියෙනවා නෑ කියන්නේ නෑ කවුරුවත් අපි දැකලා තියෙනවා. එහෙනම් වැහැරෙනවා දකින්නවා නම් හඳුනනවා නම් දන්නවාද වැහැරෙන බව මැරෙන බව? මොකද දන්නේ නැතුව ඔය උත්තරේ දෙනවා.
එහෙනම් මේක බුදුදහම පෙන්වන බුදුරයන් වහන්සේ දේශනා කරපු ධම්ම වහන් නැතුවට අනිකයිවත් පේනවනි. වැහැරෙන බව මැරෙන බව. එලකි බුදුවරු පහළ වෙන්න ඕනේ නෑ ලෝකේ. ওই ටික නම් අනිත්‍ය කියන්නේ. අනිත්‍යව හොරලා දෙන්න. හොඳින් වතහ ගන්න ඕනේ මේ විමර්ශනය කරන්නයි මේ කරුණු කියන්නේ. සාම්ප්‍රදායික අපි ගෙනාපුවාම ගෙනාපු අර්ථයක් තියෙනවා. ඒකට පාර ගහනවා හිම නෙමෙයි. හොඳින් තේරුම් ගන්න ඊට වැඩිපුර විග්‍රහ කරලායි මේ දෙන්නේ. ඒ කියපු කාරණේ. එන අනිත්‍ය දැනගන්න ඕනේ මේ බුද්ධ ධර්මයේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් අනිත්‍ය දැනගන්නේ ධර්මයේ දකින්න ඕනේ. ධර්මයේ දකින්න කොහොමද දැනගන්න ඕනේ? යෝ පටිච්ච සමුප්පාදං පස්සති, සෝ ධම්මං පස්සති. යමේ පටිච්ච සමුප්පාදිය දකීද? ඔහු ධර්මයේ දකී. එහෙනම් පටිච්ච බුදුරයන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය ධර්මතාවය දැනගන්න නම් පටිච්ච සමුප්පාදිය දකින්න ඕනේ. පටිච්ච සමුප්පාදිය දකින්න නැතුව අනිත්‍ය ධර්මතාවය දැනගන්න බෑ. බුදු පියාණන් වහන්සේ දේශනා කළ අර්ථය දැනගන්න බෑ. ලෝක සමය වාර්තේ නම් කාටවත් දැනගත්තේ නැහැ. වැහැරෙන හැටි, වැළපෙන හැටි දැක්කේ නැහැ. හැබැයි වැහැරෙන හැටි, වැළපෙන හැටි දැක්කහම ඒ අර්ථයට අනිත්‍යයි කිව්වේ. ක්‍රයත් තේන අනිත්‍යං කියලා කිව්වේ නැහැ, අනිත්‍යං කයත් තේන කියලා කිව්වේ. ඒ අර්ථයේද? අපි ක්‍රය දැනගන්න ඕනේ. වැහැරීම, වැළපීම දැනගන්න ඕනේ. මේ බුද්ධ ශාසනයේ වරණේ මොකද්ද? වැහැරීම, වැළපීම මොකද්ද? ලෝක සම්මතයේ එකක්. බුදුදහම තුළ ඉතලා ගැඹුරු පැත්තක් තියෙනවා. මෙන්න මේ ටික දැනගන්න ඕනේ. අපේ පැරණි බෞද්ධ පින්වත් පිරිස හොඳට හැදිච්ච ළමයි දුෂ්චරිත කරන අසත් ධර්ම ඇතුළු කරන පිරිසකට එකතු වෙලා චරිතය ඝාතනය කරගත්තාට පස්සේ ඒ චරිතය විනාශ කරගත්තාට පස්සේ ඒක විනාශයි. දැන් ඒකගේ වැඩක් නැහැ, ගන්න දෙයක් නැහැ. අර කාලකන්ණින්ට එකතු වෙලා කොල්ලා විනාශ වුණා. දැන් විනාශ වුණා කියලා වචනයක් ගත්තා. විනාශ වුණා කියන්නේ මැරුණා. එහෙනම් ඌ ජීවත් වෙලා ඉන්නවා, ළමයා ජීවත් වෙලා ඉන්නවා. නමුත් කියනවා අම්මා තාත්තා කියනවා අපරාධේ හොඳට විතර කොල්ලා විනාශ වුණා. මෙන්න මේ විනාශයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින් අනාදීය පටන් බෞද්ධයෝ ගෙනාපු දැකීමක්. මැරුණට විතර මැරුණට මේ විනාශ වුණා කියන්නේ. අප්පමාදෝ අමත පදං, පමාදෝ මච්චුනෝ පදං. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මරණය මේක හොඳට තේරුම් ගන්න ඕනේ. අප්‍රමාදී පුද්ගලයා කියන්නේ කවුද? ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දූෂිතපත් වෙන්නේ නැතුව, දූෂිතත්වයටපත් වෙන්නේ නැතුව, සුචරිත ගුණ උතුම් කුසල ධර්ම ඇතිව කරගෙන කටයුතු කරන කෙනෙක් ඉන්නවා නම් ඒ තැනත්තා අප්‍රමාදී පුද්ගලයා අමත පදංගවත් නොමැරෙන පදේ ඉන්නේ. එයා මැරුණත් කය නරුවට මනසෙයි යහපත් වන්නා ගුණ වැරිලා නැහැ. මෙන්න මේ ගුණවරණයට කියනවා වැරදීම. මෙන්න මේකයි ඡේවෙන්නේ. ಗುಣ වරුණොත් මොකද වෙන්නේ? ಗುಣ වරණ ගහ මොනවාද? කාමී ಗುಣ වරණ ගහම, ද්වේෂී ಗುಣ වරණ ගහමක්, මෝහයේ ಗುಣ වරණ ගහම. ඔන්නේ කාගේයි ද්වේෂයයි මෝහයයි කියන මේ කාරණාතුන්ට ගෝචර වෙන ලෝක සත්‍යය කාගේ පසු හඹා යනවා, ද්වේෂයේ පසු හඹා යනවා, මෝහයේ පසු හඹා යනවා. ඒවායේ ආස්වාද හොයනවා. ඒවා ප්‍රේෂ භාවයේ මధుර ස්වභාවයෙන් ඇතුළු කරමින් ඒ තුලින් දිනුවා බලාපොරොත්තු වෙනවා, ආස්වාදය බලාපොරොත්තු වෙනවා, ඒ තුල ජීවිතය බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ ජීවිතය බලාපොරොත්තු වෙන මානසිකත්වයේ කිලිටි එක. කාගෙන් කිලිටි වෙලා, ද්වේෂයෙන් කිලිටි වෙලා, මෝහයෙන් කිලිටි වෙලා. අන්නේ බඳු කිලිටි නිසා මොකද්ද වෙන්නේ? මේ පැවැත්ම. නැත්නම් මේ සතර පැවැත්ම නැති යලි යලි ජීවිතය ගොඩනැගිලා ජරා මරණ ශෝක පරිදේව දුක් ගමන සුභායාස කියන ආදී මේ ලෝක සම්මතියම අපි විඳින තියෙන දුකල ගෝචර වෙන්නේ අවසෙටම පසුතලයේ හදනවා. මෙන්න මේක පරිත්‍රාහම්පන්නව දකින්න ඕනේ. කොහොමද පරිත්‍රාහම්පන්නව මේක දැක්කහම වැය වෙන හැටි දැනගන්නේ, විනාශ වෙන හැටි දැනගන්නේ. සතරපා ගත වෙන ඒ වගේම විරෝධී දුෂ්චරිත පුද්ගලෙක් වෙලා කායික වශයෙන්, මානසික වශයෙන් බැරි දාහයට පත් වෙලා, දුකල පත් වෙලා වෙනසිල යන මේ දාහකට සතර ගමනේ නිදහස් වීමක් නැති, ඒ දුකෙන් නිදහස් වීමක් නැති අසරණ තත්ත්වයට පත්වීමක් තියෙනවා. මේ රාගයේ ද්වේෂයේ මෝහයේ ඇතුළු කරනවා නම් අන්නේ රාගයේ ද්වේෂයේ ඇතුළු කිරීම නිසා මේක ඇති වෙනවා කියන කාරණේ තේරුම් ගන්න නම් සාමාන්‍ය ලෝකයට බෑ. ඒක ධර්මයේ තුලින් තේරුම් ගන්න ඕනේ. හටගන්න ක්‍රමයේ පටිච්චසමුප්පාදයේ තුලින් දකින්න ඕනේ. මෙන්න මේ ටික තේරුම් අරගත්තාම තමයි පුළුවන්කමක් ලැබෙන්නේ වය ධර්ම හොයාගන්න, විනාශ වෙන ධර්ම හොයාගන්න. ක්‍රය ධර්ම හොයා ගන්න වෙන්නේ අන්නේ එකෙන්. මොනවද ක්‍රය ධර්ම? හදගත් ඔක්කොම ගිහිලා යනවා කියන එක ක්‍රය ධර්මයක්. ඒක ඇත්ත. හැබැයි ඒක ක්‍රය ධර්මයක් වුණාට ආරිවිනේ ක්‍රය ධර්මයක් වෙන්නේ මොකද්ද?
සතර පැවැත්ම තුල යලි යලි ජරාවට මරණයට ශෝකයට පරිදේවයට දුක්ඛයට දෝමනසයට උපායාසයට ගෝචර වෙන දේක් ගොඩනැගිලා නම් අන්නේ ගොඩනැගින දේ තුලින් අපිට ඒක විඳින සිද්ධ වෙනවා නම් මෙන්න මේක තමයි සේ ධර්ම පැත්ත. මේ ආර විනී සේ ධර්ම පැත්ත හොඳින් වටහා ගන්න ඕනේ. මෙන්න මේ ටික වටහා ගත්තේ නැත්නම් මේ නියම අනිත්‍ය අර්ථයට හොරගන්න බැරුව යනවා. අනිත්‍ය කියන අර්ථය හරියට හොරගන්න නම් මෙන්න මේ සේ ධර්ම වනහැටි දකින්න ඕනේ. යම් කිසි පුද්ගලෙක සාගාධික වුණොත් ඌට ಗುಣ පේන්නේ නැහැ. ඕනෑම දුක්චර්තිය තිරසංගත විදිහට කටයුතු කරමින් අතුරු කාලේ පිළිබිනවා. ඌට කිසිම දෙයක යථාර්ථයක් වැටහෙන්නේ නැහැ. ශිෂ්ටාචාරය ගුණ ධර්මයක් තේරෙන්නේ නැහැ. තිරසනේ කා සමානෝ ජීවත් වෙන මානසිකත්වයක් ගොඩ නැගෙනවා. දීහය අතුරු කරා නම් ඒ වගේ මහා දුෂ්ට මානසිකත්වයක් ගොඩ නැගෙනවා. මෙන්න මේ වගේ මානසිකත්වයක් ගොඩ නැගෙනකොට ඒ රාගය බොහොම වටිනවයි කියලා හැඟීමක් ආවනම් ඒ පීසභාවයේ මధుර ස්වභාවයේ භුක්ති විඳීමට සුදුසුයි. ඒ තමයි අපි සැනසීම කියලා. මේ අදහසක් ගත්තනම් මුලාවට පත් කරන සෑම අවස්ථාවක් තුළම සැනසීමකට පත් කරන දාහයට පත් කරන දෙයක් හොඳයි කියලා දැක්කා වෙනවා මිසක් සත්‍ය හොඳයි කියලා දැක්කේ නැහැ. දුක ඇති කරන මාර්ග හොඳයි කියලා දැක්කේ නැහැ. ඔහු දුක දැක ඔහු දැක්කේ කුමක්ද? සැප හැටියට දැක්කා දුක ගෙන දෙන මාර්ගය. මෙන්න මේක හොඳින් තේරුම් අරගන්න ඕනේ. එහෙම තේරුම් ගත්තාම තමයි අපිට පුළුවන්කමක් ලැබෙන්නේ ක්‍රේ ධර්ම වාය ධර්ම හොයාගන්න. ලෝක සම්මතයේ තිබුණේ ගෙවිලා යන වෙනසිලා යන ධර්ම දකින්න කවුරුත් දකින්නවා. ඊට වඩා ගැඹුරු දැකීමක් දකින්න ඕනේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ගෙවීම වෙනසීම හොයාගන්න. අන්නේ ගෙවීම වෙනසීම හොයාගන්නේ කොහොමද? සාගසහගත වන්නා වූ අදහස හොඳයි කියලා ගත්තාන් අන්න අවිද්‍යාවේ තීරණේ. අවිද්‍යාවේ තීරණයට වැසනම් ඒ තීරණේ නිතෝ හිතන්ට කියන්න කරන්න පටන් ගත්තානම් අවිද්‍යා පත්‍ය සංඛාරා කියනා වූ ඔන්නෙ කියන පරිත්‍යාගෝපාද ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එන මේ පරිත්‍යාගෝපාද ක්‍රියාවලිය මොහතාක් මොහතාක් ගානේ සිද්ධ වෙනවා. මේ නිසා තමයි කියන්නේ ඒ මොහොතේදී හදගන්න ಜಾති දකින පරිත්‍යාගෝපාදයේ දකින්න ඕනේ. ඉතින් පත්‍යේපා පරිත්‍යාගෝපාදයේ දකින යුතු කියන්නේ ඒ මොහොතේ පත්‍යං හකස් වෙනා වූ පරිත්‍යාගෝපාද ප්‍රමහතාව දකින්න ඕනේ. මෙන්න මේ පරිත්‍යාගෝපාදයේ පහ සාගරයක් වායිකි මේකයි ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වෙන හැටි දැකලා අපි මෙතනින් දකින්න ඕනේ මෙන්න අවිද්‍යා සත්‍යයෙන් සංඛාර ගොඩනගෙන කාම සංඛාර ගොඩනගා ගන්න හැටි. කාමයන්ට ඍජු වෙලා කාමිය හොඳයි කියන මුලා නිගමනයක් ගත්තාම අවිද්‍යාවේ නිගමනයට බහැලා ඊට අනුව හිතන්න කියන්න කරන්න පටන් ගත්තාම අවිද්‍යාපත්‍ය කාය සංඛාර අවිද්‍යාපත්‍ය වටි සංඛාර අවිද්‍යාපත්‍ය මනෝ සංඛාර කියන මෙන්න මේ කාය වචන මනෝ කියන මේ තුنين සංඛාර කියලා කොටසක් ගොඩනැගෙනවා. මේ සංඛාර කියන කොටසෙන් මොනවද ගොඩනැගෙන්නේ? අදි සංඛාර. අදි සංඛාර කියන්නේ සතර ගමනක කෙලවරක් නැති සතර ගමනක් මතුවර ගොඩනැගින්නේ හේතුකාරක වෙන්නා වූ බල ඇති ක්‍රියාදාමයක් ගොඩනැගෙනවා. මෙන්න මේ නිසා ගොඩනැගෙනවා සංඛාරපත්‍ය විඥානං කියලා. හිත කිව්වට හරියන්නේ නැහැ. හිත ක්‍රියාත්මක වෙන්නේ ඔන්නේ ක්‍රියාකාරකමට අනුකූලව. ඒසහා රාගයට අනුකූල ක්‍රියාදාමයන් සිද්ධ කරන්න පටන් ගත්තනම් විඥානේ රාගික වෙනවා. ද්වේෂයට අනුකූලව කටයුතු කළා නම් විඥානේ ද්වේෂමහගත වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? අන්න විඥානපත්‍ය නාම රූපං කියලා ඒ විඥානයේ පහළ වෙච්ච විඥානයේ වැටලා පහළ වෙච්ච එක නෙමෙයි මෙලෝ ජීවත් කරලා ඉන්නකොට පහළ වෙන මේ විඥාන ස්වභාවයට අන්න ඇතිවෙනවා අනුකූල විචා විඥානයේ අනුකූල ඊට අනුව අදහස් මේක වෙහ ගන්නවා. එහෙනම් මොකද වෙන්නේ? කාගයටපත් වෙච්ච පුද්ගලයා කාගයෙන් භුක්ති විඳින්ද කාගය ඇතුරු කරන්ද යම් රාග වස්තු ඇද්ද? කාගයේ හිතකර වස්තු ඇද්ද? මෙන්න මේවා අපි හඹා යනවා. ඒවා හොයනවා. ඒවා මතකෙට නගනවා. දේශකාරක පුද්ගලයා දේශයට අනුකූලව ගැටෙන්න අවශ්‍ය කරන දේවල් පස්සේ යනවා හඹා යනවා. ඒවට අවශ්‍ය ආයුධ පස්සේ හඹා යනවා. මනස හැමිලීමේ ක්‍රියාත්මකිනේ ඒවල හැදන්නේ. ඒවා තමයි මනසට ගලා එන්නේ. මෙන්න මෙතන කියනවා විඥාන පත්‍යා නාම රූපං කියලා රාගයෙන් හෝ දේශයෙන් හෝ ගත නාම රූපය බැහැගත්තාම අන්න ඇසටන දිවනාසී ශාරීරියේ මන ඒවට ආයතන වෙනවා. ඒවට ආයතන නම් මොකද වෙන්නේ? සාද ඵල ආයතන හෝ දේශ ඵල ආයතන පහළ වෙනවා. එතන ලබන ස්පර්ශය මොකද්ද? සාග ස්පර්ශය දේශ ස්පර්ශය. විඳින විඳනේ මොකද්ද? සාග විඳනයක් නැත්නම් ද්වේෂය නිසා හටගන්න විඳනයක්. ඒකෙන් මොකද වෙන්නේ? ඒකෙන් හටගන්න සංහාවක් හටගන්නවා නැත්නම් පටිගේව ගැටීමක් හටගන්නවා. මොකක් නිසාද? කාගය නිසා හටගන්නවා සංහාවක්. එහෙනම් ද්වේෂය නිසා හටගන්නවා පටිගය. වේදනාපත්‍ය සංහා වේදනාපත්‍ය පටිගං කියලා මේ ආදි වශයෙන් මේ පරිච්ඡේදපදයේ කාගීතේ දෙනා සංහා කියලා ද්වේෂීතේ දෙනා පටිගං කියලා අපිට විග්‍රහ කරලා තියෙන්නේ එකම ආකාරයක පරිච්ඡේදපදයක් විතරයි ඒකයි මම විග්‍රහ කරගන්න බැරි. ඒක මෙයා තේරුම් ගන්න ඕනේ. විභංග ප්‍රකාරණේ හොඳින් විග්‍රහ කරලා තියෙනවා.
මේ ද්වේෂ සාගත හිතකින් හටගන්න පරිත්‍ථ සම්පාදේ මෙහෙමයි කියලා. අනේ ද්වේෂ සාගත පරිත්‍ථ සම්පාදයෙන් හරගන්නේ වේදනාපත්‍ය පටිගං. තණ්හාව එකට රාග සාගත ලෝක සාගතයෙන් හරගන්නේ වේදනාපත්‍ය තණ්හා. අනේ ඒතර වේදනාපත්‍ය තණ්හාව තණ්හාපත්‍ය උපාදාන. අනේ රාග සාගත හිතක් හටගෙන ඒකෙන් හටගත්තා වූ තණ්හාවෙන් හටගත්තා නම් බැඳීමක් හටගත්තා නම් අනේ ඒක තියා තණ්හා සාගත බැඳීම. පටිගයවත් දැරි ගතියක් ඇති වුණා නම් දේශේ නිසා පටිගපත්‍ය අදිමොක්කෝ ඒක මුදුන්පත් වුණා. පටිගය මුදුන්පත් වුණා. ද ගැටෙන බව මුදුන්පත් වුණා. අන්නතරුවෙන් තණ්හාපත්‍ය උපාදාන කිව්වා පටිගපත්‍ය අදිමොක්කෝ කියන. ඒකෙන් හට ගන්නා උපාදානපත්‍ය බව. අන්න පටිගය නිසා හට ගන්නා දේශ බව. තණ්හා නිසා උපාදානෙන් තණ්හා නැති බව හට ගන්නවා. ඉතින් මේ බවපත්‍ය ජාති අන්න ඒකෙන් තණ්හා ඇති පුද්ගලයාට ඒකෙන් තණ්හා ජාතියේ මෙලෝදීම පහළ වෙනවා. ගැටෙන පුද්ගලයාට අදිමොක්කපත්‍ය බවෝ කියලා ගැටීම බුදුන්පත් කරගත්ත බවින් ගැටෙන බවක් ඇති දුත්තේ බවට පත් වෙනවා. අනේ මෙලෝදිම ජාතිය පහළ වුණා. මෙන්න මෙලෝදිම පහළ වුණා නම් යම් ජාතියක් ඔහුගේ උරුමේ ඔහු ඇතුළු කරලා තියෙන්නේ ඔය ජාතිය නිසා මෙන්න මේ ජාතිකයාට කවදා හරි මේ අද්දැවෙන් මැරිලා ඊළඟ අද්දැවක් ලැබුවලා ලැබෙන්නේ ඊට අනුකූල ජාතියක්. ඒවා කියනවා කර්ම බව සහ කර්ම ජාති මෙලෝදි හටගත්තා, උත්පත්ති බව සහ උත්පද්ද ජාති ඊළඟ භවෙදී හට ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් හටගත්තාම කවදාවත් කාමයන් නිසා හටගත්ත තිරිසන් ගති ලක්ෂණේ රූපේ ස්වභාවය මොකද්ද, ජාතිය මොකද්ද? තිරිසන් ජාතියක් ඊට අනුකූල ජාතියක් හටගන්නවා මිසක් ඒකේ ශ්‍රේෂ්ඨ ජාතියක් පහළ වෙන්නේ නැහැ. එහෙනම් ඔහුගේ මේ භවයේ තනාතයි මතුපදින භවයේ තනාතයි අසර්ණ භවයට පත් වෙනවා. මෙන්න ක්ෂය භවයට පත් වෙන මාර්ගයේ මෙන්න ක්ෂය දහම් වැළපෙන දහම් ඔහු වැළසුණා. ආයි ගොඩේ ඉන්න බෑ හතර අපාගතයි. බොහෝ අමාරුයි ගොඩේ ඉන්න. කාලාන්තරයක් අනන්ත විඳින්න වෙනවා. මනස වැහිලා ප්‍රඥාව නැහැ. එහෙනම් මෙන්න මෙවන් මාර්ගයක් නේද මේ රාගයේ කොච්චර ආසා කළා කියලා දැනගත්තාමයි අන්න ලකිනවා අසාර දහමක්. මෙන්න මේක මේ රාගය කියන්නේ ශේෂත්තර ඇදලා යන දහමක්. මෙහෙම ඇතු මේක ගෙවිනා වෙනසෙනවා අන්ත රාගයක වින්ද හොඳ නැහැ කියලා කිව්වට හරියන්නේ නැහැ. කවුද පිළිගන්නේ? ගෙවුලට වැරසුනට ඇලික ගොඩලා ගාගම්කෝ කියන අදහසයි ඉන්නේ. එහෙනම් ගෙවුලා වැරසුනා කියලා තමයි එපා වෙන්නේ නැහැ. එපා වෙන්නා මොකද ඇත්ත දකින්න ඕනේ. ඇත්ත දකින්න මොකද්ද? ඒකේ ආදීනව දකින්න ඕනේ. සේවින හැටි දකින්න ඕනේ. ජීවෙනවා කියන එකේ වාර්ථයක් යථාර්ථයෙන් සේවීම මොකද්ද? ಗುಣ සේවයා ගිහිල්ලා අද්දා විනාශයටපත් වෙනවා. අලංක දුකටපත් වෙන්න හේතු වෙනවා. මෙන්න මේ ආකාරයෙන් දැනගත්තාම සේ ධර්මයේ තේරුම් ගත්තා නම් අනිත්‍ය ධර්මයේ තේරුම් ගත්තා. මෙන්න මේ අර්ථයෙන් දකින්න ඕනේ ලෝකයේ ඇලීමෙන් ගැටීමෙන් යුතුව අතුරු කරන්න ගියොත් ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා මෙන්න මෙබඳු වන්නා වහාරත්වයටපත් වෙලා සේබවටපත් වෙන්න. මෙන්න මේ නිසා මහා භයානකයි අනිත්‍ය ධම් කියලා තෝරාගත්ත දවසට අනිත්‍ය කියන වචනේ අර්ථයෙන් ලෝකේ තෝරාගත්තා වෙනවා. ඉතිරි නැහැ කිය කියන මේකේ තේරෙන්නේ නැහැ. හොඳින් තේරුම් ගන්න ඕනේ ඉතිරි නැති නැහැ කියන අර්ථයට විරුද්ධව කතා කරලා නෙමෙයි, ඒක විග්‍රහ කරලා දීමයි මේකලේ. ධම් නුවණ වදා ගන්න නම් මූලික නුවණ වදා ගන්න මෙන්න මේ විදිහෙන් අනිත්‍ය තෝරා ගන්න ඕනේ. දැන් අපි බලාපොරොත්තු වෙන විදිහට තවත් දුක්ඛ අනාත්ම වශයෙන් තිබෙන අර්ථ වටහා ගන්නට හැසිලු දෙනාට යාපතක් වේවා.